අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත් ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම බුද්ධිදනුකා මේසිං. මම රෝෂිනී විජේසූරිය මුලින් මවතහනිය දවස උණුසුම් කළ සිරස්තල වෙත. නවක වදියට එරෙහි වූ වයඹ තාක්ෂණ පීඨයේ සිසුන් සිව් දෙනෙකුට ජ්‍යෙෂ්ඨයන් පිරිසකගෙන් බාරාන්තික ප්‍රහාරයක්. රංගේ බණ්ඩාර හා ලක්ෂ්මන් විජේමාණ්ඩගෙන් රතු වෙලි. මේ මාසය ඇතුළත මේ ප්‍රශ්න විසඳෙන්නට ඕන. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂය ගැන තීරණ ගන්න වෙනවා. මගේ ජීවිතෙන් පවා මේ සැරේ මම තීන්දුවක් ගන්න. පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වරප්‍රසාද පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක්. උතුරේ ගං වතුරෙන් පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට. වැසි තත්ත්වයේ අඩුවීමක් ගැන කාලගුණාංශවලින් අනාවැකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාකයේ හදිසි සංචාරයක. වයඹ විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වන නවක වදයට එරෙහි වූ සිසුන් දෙදෙනෙකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දී බරපතල තුවාල සිදු කර තිබෙනවා. පහර කෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා මේ වන විට කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. වයඹ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් හට නම්මකරණේ නමින් ක්‍රියාත්මක වන නවක වදයට විරෝධය පළ කළ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් පෙරේදා දිනේ සාමාන්‍ය පරිදි දේශන සඳහා සහභාගී වී තිබෙනවා. ඒ අතර සිටි සිසුන් සිව් දෙනෙකු ඊයේ පසොරුවේ ආහාර රැගෙනීම සඳහා මෝටර් රථයකින් විශ්වවිද්‍යාල ආපන ශාලාව වෙත පැමිණ තිබෙනවා. එම ස්ථානයට පැමිණි කළමනාකරණ පීඨයේ හා තාක්ෂණ පීඨයේ දෙවන හා තෙවන වසරේ සිසුන් 201 පමණ පිරිසක් ඔවුන්ට පහර දී මෝටර් රථයටද දැඩි අලාභානී සිදු කර තිබුණා. පහර දීමින් නොනවතුණු ජ්‍යෙෂ්ඨ සිසුන් ඔවුන්ව මහමග දිගේ විශ්වවිද්‍යාලය තුළට ඇදගෙන ගොස් පැය දෙකකට අධික කාලයක් පහර දී තිබෙනවා. පසුව කුලියාපිටිය පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුව සිසුන් මුදාගෙන කුලියාපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. මේ සීනියා කියලා එක්කෙනෙක් ඇවිල්ලා දොර ඇරලා මාව එළියට ඇදලා ගත්තා. එයාලා කලින් අපිට රැක් කරන්න ආපු වෙලාවෙත් එයාලා කිව්වා එයාට සභාපතිතුමා කියලා. මට කිව්වා උඹ කුලියාපිටිය කියලා වැඩක් නැහැ. උඹ මේ නවක වදියට යටත් වෙන්න ඕනේ. උඹ නම්මකරණේ වෙන්න ඕනේ. ඒත් එක්කම මෙතන හිටපු 150 200ම ඔක්කොම එකතු වෙලා මට වට කරන ගැහුවා. මං කිව්වා එපායි ගහන්න එපා. මට කළු ගලකින් ගැහුවා ඔළුවට මෙතන. ඊදාස මට කලන්ත දාලා වැටුණා. පොළු වලින් පිටට ගැහුවා. සීනතු වැටුණාට පස්සේ මාව එයාලා ඇදගෙන ගියා කැම්පස් එක ඇතුළට. මට ඒත් ගැහුවා. කාණුවක් ගාව දාලා හොඳටම ගැහුවා. මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන නවක වදය හේතුවෙන් පසුගිය වසර දෙක තුළදී පමණක් සිසුන් 1980ක් විශ්වවිද්‍යාල හැරගොස් තිබෙනවා. අවසන් වරට සියදිවි නසාගත් සබරගම විශ්වවිද්‍යාලයේ අමාලි චතුරිකා ශිෂ්‍යාවත් සමග සිසු ජීවිත 15ක් පමණ නවක වදය හේතුවෙන් මෙරටට අහිමි වුණා. ග්‍රෑන්ඩ්පා සේනමුල්ල නිවාස සංකීර්ණයේ අසල ඊයේ සිදු විඩිතැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමෙන්ඩල් සංකනමැත්තාගේ අනියම් බිරිඳ අතනකොටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බ්ලූමෙන්ඩල් සංකනමැත්තා ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින අතර හොසයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය අසල විහාරස්ථානයේ ඉදිරිපිටදී ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමෙන්ඩල් සංකනමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවටගෙන තිබෙන්නේ පමුණුගම ප්‍රදේශයේදී. ඒ බස්නාහිර උතුර නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුවයි. 45 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැටලීම් සිදු කරන අවස්ථාවේදී බ්ලූමෙන්ඩල් සංක ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම සිදු කරන විට හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිටි බව පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ බ්ලූමෙන්ඩල් සංකනමැත්තා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවයි. ඔහු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ජතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින් ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය අසල විහාරස්ථානයේ ඉදිරිපිටදී අදාළ වෙඩිතැබීම සිදු කළේ ඊයේ පෙරවරු 8ට පමණ. වෙඩිවැදීමෙන් එම නිවාස සංකීර්ණයේ පදිංචි දිනේෂ් එරංග නැමැති 32 වෙරිදි ත්‍රිරෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත් වුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තවත් සිව් දෙනෙකු රෝහල්ගත කෙරුණු අතර බරපතල තත්ත්වයේ සිටින පුද්ගලයෙකු ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. දෙපාවලට වෙඩිවැදීමෙන් රෝහල්ගත කර සිටියේදී පැනගොස් සිටි පුද්ගලයා ඊයේ පස්වරුවේ යලි රෝහලට පැමිණි බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර තංගල්ල කුඩාවැල්ල දිහවරවරායේ වෙඩිතැබීමේ සිද්ධියෙන් ඝාතනයට ලක් වූ පුද්ගලින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ආවා.
උන්දෑනු පාතාලන බැරෙල්ලක තොපේ එලිපිට නෙදමීර උඹලගේ පාතාල දින වෙදිල්ලට මගේ රත්තරන් අනේ කිව්ව නෑ මතක තියාගන්න මගේ රත්තරන් ඔය ෂොට් එක දරනුයි කියලා මරණකම් රත්තරන්ට ගෑනු නැවිල කියලා රත්තරන් කිනාට තියෙන වෙදිල්ලක් තමයි මෙයාට වෙදිලා තියෙන්නේ මෙයාට නිල් පාට ෂොට් එකක් තමයි ඇඳන් ඉඳලා තියෙන්නේ මේ පුද්ගලයා නිල් පාට ෂොට් එකක් ඇඳන් ඉඳලා තියෙන්නේ මේ පුද්ගලයා කොහොමද පැකේජ් එකේ ගියේ පැනලා ගිහිල්ලා මෙයා යහුණා විදිහට වෙඩිය දුන්නා කතා කරාද වෙඩි වෙදිච්ච වෙලාවේ කිව්වා මට දරුණු ෂොට් එකක් තමයි මල්ලි වැතුනේ මම ගණන් බලන්න එක සුවර් නැහැ කියලා මෙයා කටින් කිව්වා කියලා ගිහිල්ලා විනාඩියක් දෙකක් මොකම ගියා මගේ දරුවට මේ කරපු මීට පෙර මාධ්‍ය වල අපි දකින අපි නිවුස් බලන වෙලාවට පේන මෙවැනි දේවල් දෙනවා. කවදාවත් මේවට පිළියම් යොදලා නැහැනේ. ඊළඟ නායකයොන්ට ඇහෙන්නේ නැද්ද? මං හරි කෝපයෙන් කතා කරන්නේ. ඒගොල්ලෝගේ බඩගෝත්‍රය රැකගන්න කලින් මේව කරන්නේ දිලුම් ගහනියම් කරනවා කිතිතිය හැමදාම ඉන්නවා. ඒව කරන්නේ අපි කියන්නේ කරන්න නරක මිනිහන් නැති කරන්න. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 40 දිනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසනවා. විඩිතැබීමේ සිද්ධියට ඝාතකයින් ප්‍රසිද්ධියේම ගිනිඅවිය රැගෙන යතුරු පැදියකින් පැමිණෙන ආකාරය දක්වන ආරක්ෂක කැමරා දර්ශන ඊයේ මාධ්‍යට මුදාහැර තිබුණා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම 11ක් තවදුරටත් විමර්ශන සිදු කරන අතර ප්‍රදේශීය ආරක්ෂාවද තර කර තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර පොලිසිය පැවසුවේ ඉදිරි වසර තුල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ පසුගිය නොවැම්බර් මාස පළමු වෙනිදා සිට මේ දක්වා මාස දෙකකට ආසන්න කාලය තුලදී පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 280ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවයි. එහි වටිනාකම රුපියල් මිලියන 3361කට අධිකයි. මේට අමතරව පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම ජනවාරි මාස පළමුවෙනිදා සිට ඔක්තෝබර් මාස 31වෙනිදා දක්වා මාස 10ක කාලයක් තුලදී හෙරොයින් කිලෝග්‍රෑම් 184ක් අත්අඩංගුවටගෙන ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගත වූ මාස දෙකකට ආසන්න කාලයක් තුළදී මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත් වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. මෙම දිනවල ක්‍රියාත්මක වෙනවා පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුමක් සෑන්ඩ් මෙහෙයුම කියලා අපි ඒක නම් කරලා තියෙන්නේ. ස්පෙෂල් ඇන්ටි නාකොටික් ඩ්‍රයිව් SAND කියන අකුරු වලින් මුළු දිවයින පුරාම ක්‍රියාත්මක වෙන්න ඒ මෙහෙයුමත් සිදු කරනවා. මේ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායෙන් අපිට ලැබෙන ඒ විශේෂ අනුග්‍රහයේ විශේෂ දායකත්වය ස්තුතිපූර්වකව මේ වෙලාවේ සිහිපත් කරන්න හැකියාව තිබෙනවා. අපේ බලාපොරොත්තුව එළඹෙන වර්ෂය තුළදී විෂ මත්ද්‍රව්‍ය කියන මේ උවදුර හැකි තාක් දුරට මේ රටින් තුරන් කිරීමයි. මේ මස තුල තමන්ට කැබිනට් ඇමති දුරයක් නොලැබුණ හොත් තමන් දැඩි තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පුත්තලමේ පැවති ජන හමුවකට එක් වෙමින්. පහුගිය අයහපත් දේශපාලන වාතාවරණයේ වෙලාවේ කැබිනට් ඇමතිකම කර දෙන්නම් කියලා හිටපු අමාත්‍යවරු කතා කරන අනිත් පැත්තෙන් තව කතා කරනවා ඔබට ඇමරිකන් ඩොලර් ලක්ෂ 28ක් ගෙදරට ගෙනලා දෙන්නම් රුපියල් කෝටි 50 අපිත් එක්ක ඉන්න කැබිනට් ඇමතිකමට. තව ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඕන තරම් කතා කරා කියලා කියනවා. නමුත් එක මිනිහෙකුට කොන්ද තිබුණ නැහැ මේක හෙලි කරන්න. රංගේ බණ්ඩාර මේක හෙලි කරා. මුළු රටම කිව්වා රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය කියලා. දැන් අපි ආණ්ඩුවත් පීටවුවා මිතු. ආණ්ඩුව පීටවල ඇමති මණ්ඩලය පත් කරලා දැන් අවසානයි. දැන් හැරවුම් ලක්ෂයේ හැරවෙච්ච කට්ටිය ඇතුළේ දැන් මිනිස්සු මට කියනවා අර කෝටි 50ක් අරගෙන ඇයි ඇමතිකමත් බාර අරගෙන අර SBත් එක්ක එකතු වෙන්නේ නැත්තේ කියලා. මගෙත් මේවා බලන් ඉන්න කාලේ ඉවරයක් තියෙන්නේ නැහැ. 2019 වෙනකොට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්තම් හැරවුම් ලක්ෂය හරවන්න වෙනවා. නැවතත් මම රාජ්‍ය ඇමතිකම කියනගෙන හරියන්නේ නැහැ. දැන් ආපහු නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමතික එහෙම නැත්තම් නොන් කැබිනට් හරි ගොන් කැබිනට් හරි ඒ වගේ ඉඳ ගන්න බෑ. එකම දේ අපිට මේ දිස්ත්‍රික්කේ ගොඩනගන්න අපි වාඩි වෙන්න ඕන කැබිනට් ඇමතිතුමනි. මේ මාසය ඇතුළත මේ ප්‍රශ්න විසඳෙන්නට ඕන. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂය ගැන තීරණ ගන්න වෙනවා කියන එක අපි සීපත් කරන්නට ඕන මිත්‍රවරුනි. මේ අතර එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසන්නේ අමාත්‍ය දුර ලබා දීමේදී තමන්ටද සාධාරණයක් විය යුතු බවයි.
අපි එහට පනින්න නැතුව මෙහට පනින්න නැතුව හිටපු අය. නමුත් මට කනගාටුයි කියන්න. පක්ෂය අපේ ගැන හිතන්නෙම නැහැ. අපි නායකත්වයට ප්‍රශ්න ඇති වෙච්ච හැම වෙලාවකදීම නායකත්වෙත් එක්ක හිටියා. ඒකට එහෙම අයට ඇමතිකම් නොදෙන්නේ ඇයි? මට ලොකු ප්‍රහේලිකාවක්. මේ පත් කරපු ඇමතිවරු ගත්තොත් හොඳ අය අතරේ ඕනතරම් හොර කල්ලිත් මේක ඇතුලේ ඉන්නවා. ඒ නිසා මේ වතාවේ අනිවාර්යෙන් සාධාරණයක් විය යුතුයි. එහෙම නොවුනොත් මගේ ජීවිතෙන් පවා මේ සැරේ මම තීන්දුවක් ගන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකතුමිය ලබා නොදීම හරහා දෙමළ ජාතික සංධානය මේ රටේ සංහිඳියාවට බාධා සිදු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. TNK කලවෙනි මුදල් ගිණුම අනුමත කරගන්නත් උදව් කරනවා නම් උන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ නිකන් හරි. විපක්ෂ නායකකම පිළිබඳ ඉල්ලීමක් කරා. ඒක මේ රටේ ජාතීන් අතර සමගිය බාධාවක්. මොකද එහෙම කරපුවාම ඉන්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ ආදරයෙන් ඉන්න සිංහල බෞද්ධ ජනතාව TNK පිළිබඳ නරක චිත්‍රයක් මතු කරගන්න ඉඩකඩ තියෙනවා. මේ විපක්ෂ නායක ධුරියට මහින්ද මහතා පත් වුණාට පස්සේ TNK UNP එකත් ආවේශ වෙලා වගේ දඟලන කාර්යාලය බාර දීම ප්‍රමාද කරනවා, නිල නිවස බාර දීම ප්‍රමාද කරනවා. පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කිරීම උසාවියටයි දෙයක් නෙමෙයි. කතානායකතුමා කිව්වා මෙන්න මේකයි තීන්දුව කියලා, ඒක තමයි තීන්දුව. අද ඒගොල්ලෝ උසාවිය යන්නේ හරියට ඒගොල්ලන්ගේ මහගෙදර යනවා. සුමන්දිර දක්ෂ නීතිඥයෙක්. ඒ නිසා ඔහු ඉතින් නරකයි උසාවිය එයාගේ විසිත්ත කාමරයේ කියලා. මේ ජවිපේ UNP හා රාජ්‍ය නොවන හවුල්කාරයින් මේ සියලු දෙනාම කියනවාද මහින්ද ලණුවක් මේ කෑ. ඉතින් ලණුව කන වෙලා රුකුල් දෙන්නනේ තිබුණේ. ඉතින් මේ ලණුව කන මිනිහට විරුද්ධව මේ තරම් මෙහෙයුමක් මොකටද? අපේ සමහර අය එහෙම කියනවා. අනිපක්ෂයක ආණ්ඩුවක් හදනවා නම් අමාත්‍ය මණ්ඩලය 30 නොයික්ම යුතුයි කියලා තමයි 46 එකවගන්තිය කියන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්නේ. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන් අනිවාර්යෙන් අහන්න ඕනේ නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීන්දුව කරන්නේ අනිවාර්යෙන් ජනාධිපතිතුමා. හැබැයි 43-3 මේක තමයි ඔය අද මහානායකවරු හම්බවන්නාසල හම්බෙලා බොරු කෙබර ගන්න රන්ජිපදු බණ්ඩාර මහත්තයා හොඳට බලා ගන්න ඕන වගන්තිය. ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන විශේෂ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුත වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. විෂය වෙනස් කරනවා නම් ඔව් අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව අඩු කරනවා නම් ආයි අගමැතිතුමාගෙන් අහන්න ඕනේ නැහැ. මේ කාරණේ බරපතලයි. මේ රටේ ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. සාධාරණව නිවැරදිව කරුණාරත්න ජයසූරිය කතානායකතුමා විමසීමක් කරලා විමසුවේ නැත්තම් මේ රටේ ජනතාව පාරට බැහැලා තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලාගෙන කතානායකතුමාලගේ ගෙවල් වටේ අග්‍රාමාත්‍යතුමාලගේ ගෙවල් වටේ ගිහිල්ලා විපක්ෂ නායක පුටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනතාව ඇවිල්ලා ඉල්ලන දිනේ වැඩි ආතක වෙන්නේ නැහැ. සිලෙක් කොමිටි දාලා විපක්ෂ නායක තෝරන රටක් නැහැ. සිලෙක් කොමිටි දැම්මත් ඒ සිලෙක් කොමිටි ඉදිරියේ කොහොමද කැඳවන්නේ කැඳවලා අහන්නේ සන්ධානයේ ලේකම්ගෙන් ඇයි උඹ ඇක්ෂන් ගත්තේ නැත්තේ කියලා. උඹේ සමාජිකයෙක් ගැන අපේ පක්ෂයේ ඇක්ෂන් ගැනීම නොගැනීම අපේ පක්ෂයේ වැඩක්. එහෙම නැතු UNP වැඩක් නෙවෙයි. විපක්ෂ නායක ධූරය අපිට හිමි විය යුතුයි. ඒකට දිගින් දිගටම බාධා එල්ල කරනවා නම් අපි විපක්ෂ නායක ධූරය ලබා ගැනීම සඳහා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ අරගල කරනවා. පාර්ලිමේන්තුවේ එළියෙන් අරගල කරනවා. ඉතින් එහෙම අරගල කරන්න ගියොත් නැවත වරක් අර පාර්ලිමේන්තුව රැස් වෙන දිනේ ජනතාවට සිද්ධ වෙයි. ආන්න දැන් අද ෆිල්ම් එක පටන් ගන්නවා 10 මාර්ට් කියලා බලන් ඉන්න රූපාලි ඉස්සරහට වෙන්නේ. නෑ ඒකේ ප්‍රශ්නේ ආය යන්න කරනවා කියන එකයි ප්‍රශ්නේ. ආණ්ඩුව පෙරලන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී පෙරලනවා. ඒක මැතිවරණයක්ද මැතිවරණයක් නොවේද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ.